මේ ස්වාමීන් වහන්සේ කෙටියෙන් අපිට පහදා දෙන්න සක්කාය දිට්ඨිය යනු කුමක්ද? එයා ඒ ප්‍රහාණය කර හැකි කෙසේද කියලා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ආත්ම දෘෂ්ටිය. ආත්ම දෘෂ්ටිය කියලා අපි කියන්නේ රූපං අත්තතෝ සමනුපස්සති, රූපවන්තං වාත්තානං සමනුපස්සති, රූපස්මින් වාත්තානං පස්සති, අත්තනිවා රූපං සමනුපස්සති කියන මේ හතර ආකාරයකින් රූපය කෙරෙහි ඇති කරගත්ත දෘෂ්ටිය ඒකම වේදනා සංඥා සංස්කාර විඥානයන් කෙරෙහි ඇති කරගන්නකොට ඒකට කියන අපි විෂයාකාර සක්කාය දිට්ඨිය කියලා. සක්කාය දිට්ඨිය කියන්නේ වෙමි කියන හැඟීම නෙමෙයි. ඒකට කියන්නේ අස්මිමානය කියලා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ අර වෙමි කියන ඒවා ගොඩාක් එකතු වුණාට පස්සේ මම හිටියා, ඌයෙමි, වෙමි, වන්නෙමි කියලා අපිට ඇති කරගත්ත එකතුවක් තියෙන. ඒ කියන්නේ අතීතේ හිටපු මමම තමයි දැන් මේ ඉන්නේ, මේ ඉන්න මම තමයි අනාගතයටත් යන්නේ. අතීතේ හිටපු අයම තමයි මේ ඉන්නේ, ඒ අයම තමයි අනාගතයටත් යන්නේ. එතකොට අපිට තියෙනවා රූපය ආත්මවත් කොට ගන්නවා. මේ රූපේම තමයි ආත්මය. එහෙම නැතිනම් මේ ආත්මය ඇසුරු කරගෙන රූපේ තියෙනවා. එහෙම නැතිනම් රූපය ඇසුරු කරගෙන ආත්මය තියෙනවා. ආත්මය කෙරෙහි තමයි රූපේ තියෙන්නේ කියලා අපිට මේ විවිධාකාරයකින් ආත්ම සංකල්පයක්, ආත්ම දෘෂ්ටියක් ඇති වෙනවා. අන්න එහෙම ඇති කරගන්න ආත්ම දෘෂ්ටියට විවිධාකාර මට්ටමින් ඇති කරගත්ත එක දිගට පවතින අතීතේ ඉඳලා තිබුණ අනාගතයට තියෙන වර්තමානයේ මේ පේන මේ ආත්ම සහගත ස්වභාවයක් කියන එක විඳීම මට්ටමෙන්, හැඳිනීම මට්ටමෙන්, හිතීම මට්ටමෙන්, දැනගැනීම මට්ටමෙන් හෝ රූප මට්ටමෙන් හරි හම්බ වෙනවා නම් ඒකට කියනවා අපි විෂයාකාර සක්කාය දිට්ඨියක් තුළ වාසය කරනවා කියලා. ඒ සක්කාය දිට්ඨිය ආත්ම දෘෂ්ටිය දුරු කර ගැනීම තමයි අපිට කරන්නට අවශ්‍ය වෙන්නේ. එතකොට සක්කාය දිට්ඨිය දුරු කරගන්න වෙන ක්‍රමයක් ඇත්තේ නැහැ. සක්කාය දිට්ඨිය දුරු කරගන්න නම් අපිට කරන්න තියෙන එකම එක දෙයයි. ඒ තමයි රූපය ආත්ම වශයෙන් දකින්න එපා. වේදනාව ආත්ම වශයෙන් දකින්න එපා කියන එක. එහෙනම් අපිට ඊළඟ ප්‍රශ්නේ ඇති වෙනවා. කොහොමද අපි රූපය ආත්ම වශයෙන් දකින්නේ නැත්තේ? වේදනාව ආත්ම වශයෙන් දකින්නේ නැත්තේ කියලා. ඒ විදිහට අපි දකිනකොට අපිට හම්බ වෙනවා රූපය ආත්ම වශයෙන් දකින්නේ නැතුව ඉන්න නම් අපිට රූපයේ අනිත්‍යතාවය දකින්න වෙනවා. අනිත්‍යතාවය කියලා කියන්නේ රූපය හටගෙන නැති වෙන ආකාරය පිළිබඳ අපිට දකින්න වෙනවා. රූපය හටගෙන නැති වෙන එක කියලා කියන්නේ අනිත්‍යතාවය කියලා කියන්නේ මේ ගස්ගල් නැති වෙලා යනවා කියන එක නෙමෙයි. ඉන්න මිනිස්සු මැරලා යනවා කියන එක නෙමෙයි. ඒ අනිත්‍යතාවය කියලා කියන්නේ උප්පාද වයට එන උදේවැය අර්ථයකින්. ඒ කියන්නේ හටගත්ත ධර්මය හේතු ටික නිසා හටගත්ත ඇස ඇතිකල්ලි රූපේ, රූපේ ඇතිකල්ලි ඇස. ඇහැ නැතුව රූපේවත්, රූපේ නැතුව ඇහැවත් හටගත්තේ නැහැ. ඇහැ තියෙනකොටම තමයි රූපේ හටගත්තේ. රූපේ තියෙනකොටම තමයි ඇහැ හටගත්තේ. එතකොට ඇස ඇතිකල්ලි රූපයත්, රූපේ ඇතිකල්ලි ඇහත් කියන එක. එතකොට ඇස තිබෙන මොහොතේදී තමයි රූපේ පැවැත්ම. මෙතන රූපේ කියන එකෙන් අදහස් කරන්නේ වර්ණ සටහන කියන එක. වර්ණ රූපය. වර්ණ රූපය ඇසට පැමිණීමත්, වර්ණ රූපය හටගෙන ඇස නිරුද්ධ වෙනකොටම වර්ණ රූපය නිරුද්ධ වීමත්. එහෙනම් රූපය අනිත්‍යයි කියලා කියනවා. රූපය අනිත්‍යයි කියලා දකිනවා නම් අනිත්‍ය වන රූපය ආරම්භය සත්පුද්ගල සංඥාවක් ඇති වෙන්න ඉඩක් ඇත්තේ නැහැ. අපි කිව්වොත් එහෙම අවුරුදු 10කට 15කට කලින් මැරුණ කෙනෙක් බලන්න අපි හෙට යන්නේ නැහැනේ. ඒකට අපි උත්තර හොයන්න යන්නේ නැහැ. ඒ කෙනාව හෙට සම්බන්ධ කරගන්න උත්සාහවත් වෙන්නේ නැහැ. ඇයි? අපි දන්නවා ඒ කෙනා මැරුණා කියලා. ඒ වගේම පින්වත්නි අපි දකිනවා නම් හටගත්ත රූපේ ඉතුරු නැතුව නැති වුණා කියලා මීට මොහොතකට පෙර හටගත්ත රූපේ හේතු නැති වෙනකොට නැති වුණා කියලා දැක්කන. ඒක දැක්කනම් එහෙනම් අපිට ඒ රූපේ දැකීම පිණිස නැවත හිත බැහැරට යොමු කිරීමක් වෙන්නේ නැහැ. ඒක තියෙනවා කියලා හිතන්නේ. හිතන්නේ නැත්තම් ඒක හිතන්නේ නැත්තම් අර එක දිගට පවතින රූපයක් තියෙනවා කියලා අපිට හිතෙන්නේ නැහැ. ඉස්සෙල්ලා දැකපු කෙනා ආපහු දකින්න පුළුවන් කියන කෙලෙස්ය අපි ළඟ ඇත්තේ නැහැ. ඉස්සෙල්ලා දැකපු කෙනා නැවත දකින්න පුළුවන් කියන කෙලෙස්ය අපිට තියෙනවා නම් ඒකේ නාම එක දිගට ජීවත් වෙනකොට ඒකේ නා දකින්න මමත් මේ පැත්තේ ජීවත් වෙනවා නම් අපිට දෙපැත්තෙම ආත්ම දෘෂ්ටි කියන එක වර්ධනය වෙලා තියෙනවා. ආත්ම දෘෂ්ටි කියන්නේ සක්කාය දිට්ඨිය කියන එක. සක්කාය දිට්ඨිය වර්ධනය වෙනකොට ඒහා ඇසුරු කරපු අකුසල ධර්ම කරන්න පුළුවන් වටපිටාවත් අපි තුල ඇති වෙලා තියෙනවා. එහෙනම් අපිට අර විදිහට රූපයේ අනිත්‍ය දැක්කොත්, කියන්නේ රූපය අනිත්‍ය දකින්න කියනකොට කන ඇතිකල්ලි ශබ්දේ, ශබ්දේ ඇතිකල්ලි කන. ඒ කියන්නේ ආයතන ටික ඇති කල්ලි තමයි මේක ඇති බවට හම්බ වෙන්නේ. ආයතන ටික නිරුද්ධ නම් නිරුද්ධ වෙනකොට ඒක තියෙනවා කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එක පාර ඇති වෙන්නේ එක වර්ණ සටහනයි. ඒ වර්ණ සටහන දෙවෙනි පාරට ආපහු වෙන්නේ නැහැ. එක පාර ආපු එක ඒ පාර විතරයි. හැබැයි අපිට මනසින් මේ ඔක්කොම එකක් කියලා ඇසුරු කරන සංඥාව දුරු කළා දාලා මේ ධර්මය හටගෙන නිරුද්ධ වෙනවා කියලා පෙන්වුවොත් අන්න ඒ කෙනාට සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ නැහැ.
එහෙනම් අපිට ආත්ම දෘෂ්ටිය සක්කාය දිට්ඨිය කියලා කියනවා ආත්ම දෘෂ්ටිය නොපෙනෙන විදිහට හටගෙන නිරුද්ධ වෙන අනිත්‍ය ධර්මයේ දකිනවා නම් ඒ අනිත්‍ය ධර්මයේ දැකීම තුළ ප්‍රකට වෙන්නේ අනාත්ම ලක්ෂණය අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනකොට එයාට ආත්ම දෘෂ්ටියේ පැවැත්මක් නැහැ ඒ කියන්නේ සක්කාය දිට්ඨිය පවත්වන්න විදිහක් නැහැ එයාට සක්කාය දිට්ඨිය කියන දේ දුරු කරගන්නට වෙන්නේ මේ ස්පර්ශ ආයතන හයේ Nirodhe සාක්ෂාත් කරන පැත්තට හිත තියලම තමයි. ඒ හින්දා මූලික ලෙසම දුරු වෙන දේ සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය දුරු වුණාට අස්මිමානෙ දුරු වෙන්නේ නැහැ. වෙමි කියන හැඟීම දුරු වෙන්නේ නැහැ. දකින අරමුණත් එක්ක වෙමි කියන හැඟීම හිටිනවා. හැබැයි දකින මම එක දිගට ජීවත් වන්නේ කියලා ඉන්න මට්ටමට මොහු කරා යන්නේ නැහැ. එයාට ඒ කෙලෙස් එච්චර රළු මට්ටමක නැහැ. ඒ හින්දා එහෙම කෙලෙස්ය අඩුවෙවි යන මට්ටමකට මාර්ගඵලයන්ගෙන් සිද්ධ වෙනවා අස්මිමානය අරිහත් මාර්ගයෙන් තමයි නැති වෙලා යන්නේ. අර සක්කාය දිට්ඨියයි අස්මිමානයයි කියන දෙක ටිකක් කල්පනාවෙන් වෙන් කරලා හඳුන ගන්නට වෙනවා. මොකද මම කියන හැඟීම සක්කාය දිට්ඨිය නෙමෙයි. ආත්ම දෘෂ්ටිය. රූපය අසුරු කරගත්ත අතීතයේ ඉඳලා ජීවත් වෙන අනාගතයට යන ආදි වශයෙන් මම කියලා අසුරු කරගත්ත මේ සංකල්පයට තමයි අපි කියන්නේ ආත්ම දෘෂ්ටියයි කියලා. එහේ ස්වාමීන් වහන්සේ.